Alpha, ඒ කියන්නේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය, Beta, එහෙම නැත්නම් South African ප්‍රභේදය, Gamma, Brazilian ප්‍රභේදය, Delta, ඉන්දියානු ප්‍රභේදය. මේ Delta ප්‍රභේදය ගත්තොත් එහෙම දැනට ලෝකයේ වැඩිපුරම ශීඝ්‍රයෙන් පැතිරීගෙන යන ප්‍රභේදය. මෙම Delta ප්‍රභේදය හැදෙන අයට වෙනතට වඩා වැඩිපුර දරුණු රෝග ඇතිවෙන්න හැකියාවක් ඇතිවෙන්න පුළුවන් කියන එක මූලික පරීක්ෂණ වලින් පෙන්වුම් කළා තියෙනවා. ගොඩක් අය මේ Delta ප්‍රභේදය ලංකාවේ වාර්තා වීමත් එක්ක ඉතාමත් තැතිගන්නා ස්වභාවයකට ලක් වෙලා තියෙනවා. මේ ඩෙල්ටා ප්‍රභේදය කියන්නේ ඉන්දියාවේ ප්‍රභේදය. ඉන්දියාවේ අපි දකින්නට සහ අහන්න ලැබිච්ච දේවල් වල හැටියට දැන් මේ ඩෙල්ටා ප්‍රභේදය ලංකාවේ දකින්න ලැබුණාම හැමෝටම එහෙම තැතිගන්නා ස්වභාවයක් ඇති වීම ඉතාමත්ම සාධාරණයි. දැන් මේක මෙහෙම ලංකාවේ මෙහෙම දෙමටගොඩ ප්‍රදේශයේ එක්තරා ස්ථානයක සොයා ගැනීමෙන් පසුව දරුණු රෝග සත්‍යය සහ මිය යාමේ හැකියාව සියලුම එන්නත් වලින් වළක්වනවා. එතකොට ඒක තමයි වැදගත්ම කාරණේ මම හිතන්නේ කියන්න ඕන. අල්ෆාද බීටාද ගැමාද ඩෙල්ටාද දරුණු ප්‍රභේද හතරක් තිබුණාට දැනට තියෙන සෑම කොවිඩ් එන්නතක්ම මෙම ඕනෑම ප්‍රභේදයකින් දරුණු රෝග තත්ත්වයට පත්වීම එහෙම නැත්නම් මිය යාමේ හැකියාව ඉතාමත්ම සාර්ථක ලෙස මඩ පවත්වනවා. ඉතින් ඒක හින්දා එන්නත් ලබා ගැනීම ඉතාමත්ම වැදගත්. මොන කොවිඩ් ප්‍රභේදය වුණත් අර ඉස්සෙල්ලම වූහාන් වලින් හම්බෙච්ච ප්‍රභේදය සහ ඊට පස්සේ අර මං කිව්වා වගේ 100 ගානක් ප්‍රභේද තියෙනවා. ඒ සියලු ප්‍රභේද පැතිරියන්නේ එක විදියට. ඒ කියන්නේ එකිනෙකාට අර කෙළබිනිති වලින් AC කරපු කාමරයක් එහෙම නැත්නම් කාර් එකක ඒ වගේ අවස්ථාවක වාතයෙන් බෝ වෙන්න පුළුවන්. එතකොට මේ සියලුම කොවිඩ් ප්‍රභේද එක විදියටයි බෝ වෙන්නේ. හැබැයි මේ ඉන්දියානු එක තමයි වැඩිපුරම බෝ වෙන්නේ. අපි අර කියන සෞඛ්‍යමය පුරුදු සහ සමාජ දුරස්ථාවය වැඩිවඩියෙන් තියාගැනීම ඉතාමත් වැදගත්. වෙනදටත් වඩා මාස්ක් පාවිච්චිය සහ සමාජ දුරස්ථාවය වැදගත්. දැන් ඇත්තටම අපි වගේ රටවල් සහ තාමත්ම දීර්ඝකාලීනව මේ වගේ ලොක්ඩවුන් සහ මේ වගේ සංචරණ සීමා දීර්ඝකාලීනව කිරීමේ හැකියාවක් නැහැ. බොහෝ උදවිය රස්සාව කරගන්න බැරුව එදිනදා මුදල් උපයනවා ඉතාමත් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවා දැන් සංචරණ සීමා සහ මේ ඔක්කොම නවත්තලා තියෙන හින්දා මේවා ලිහිල් කරපු ගමන් හැමෝන්ටම ආසාවල් ඇති වෙනවා. දානගෙවල් තියන්න, පිරිත්ගෙවල් තියන්න, එක එක ප්‍රිය සම්භාෂණ තියන්න, යාළුවාගෙවල් වල පාටි දාන්න. දැන් ඇත්තටම ඒ වගේ එක් රාශි වෙන ස්ථාන වලින් තමයි මේක පැතිරීගෙන යන්නේ. එතකොට දැන් ඒ වගේ එක් රාශි වෙන තැන්වල වැක්සීන් එක ගත්ත අයත් ඉන්න පුළුවන්, නැති අයත් ඉන්න පුළුවන්. එතකොට එන්නක ගත්තට Taman දන්නේ නැහැ හැදිලද කියලා. මොකද Tamanට රෝග ලක්ෂණ මතු වෙන්නේ ඩෙල්ටා ප්‍රභේදයේ තියා මොන ප්‍රභේදය ආවත් Taman ආරක්ෂාලා ඉන්නේ. ඒකට Tamanගෙන් වෙන අයට මේක පැතිරෙන්න පුළුවන්. ඒකින්ද එන්නත් ගත්තක් නැතත් අර සමාජ දුරස්ථතාවය පවත්වාගෙන යාම සහ අනිත් අයව ආරක්ෂා වීම සහ තමන් ආරක්ෂා වීම වැදගත්. අපි දන්නවා දැන් පාසල් විශ්වවිද්‍යාල කොච්චර කාලයක් වහලා තිබ්බද කියලා. මේවා හැමදාම වහලා තියන්න බැරි වෙනවා. අපි දන්නවා ඔන්ලයින් ක්‍රමය හැමතැනම සුදුසු නැහැ කියලා.